ජයගමු ශ්‍රී ලංකා ජූනි 14 සහ 15 හලාවත ශර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී. කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවීම හේතුවෙන් වසර 15ක සිට විනාශ වෙමින් පවතින පාසලක් පිළිබඳව බදුල්ල හාලියල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ උඩුවර වැල්ගොල්ලගම විද්‍යාලය පිළිබඳවයි. 1975 වර්ෂයේ ඇරඹි උඩුවර වැල්ගොල්ලගම විද්‍යාලය එම ප්‍රදේශයට ඇති එකම පාසලයි. නමුත් වසර 15ක සිට කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොකිරීම හේතුවෙන් පාසල වැසී මෙවන විට කැලෑවක් මෙන් ගස්වැල් වලින් වට වී තිබෙනවා. පාසල වැසී යාමත් සමග දරුවන් උඩුවර මහවිද්‍යාලයේ දෙමෝදර විද්‍යාලයේ සහ වලස්පැද්ද යන විද්‍යාලයන්ට අධ්‍යාපනය ලබන්නට යන්නේ කිලෝමීටර් 5ක පමණ දුරක් ගෙවා පාගමනින්. බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් උඩුවර වැල්ගොල්ලගම විද්‍යාලයේ වැසී යාම මුළු ගම්මානයටම විශාල පාඩුවක්. ඇල්ගොල්ල ගමට තිබ්බ එකම සම්පත තමයි අපේ ඉස්කෝලේ. දැන් ඒක වැහිලත් අවුරුදු 15ක් විතර වෙනවා. තාම ඒක බලන්නවත් කොච්චර කිව්වත් කවුරුත් එන්නේ නැහැ. ඒක නිසා ඒකේ මේ අපේ ගමේ ඉන්න ළමයින්ට විතරක්වත් ගාමට් එකක් හරි නැත්නම් වෙන මොකක් හරි මේ ළමයිට ප්‍රයෝජනවත් වෙන එකක් දාලා දෙන්න කියලා අපි කියනවා. ඔය හරක්ට ජීවත් වෙන්න නෙවෙයි ඔය පාසල් හදලා තියෙන්නේ. ඒක නිසා මේ අපිට එහෙම හරි මේ ගම වෙනුවෙන් මේ පොඩි ගම වෙනුවෙන් පුළුවන් ව්‍යාපෘතියක් හරි දාලා දෙන්න කියලා අපි මේ රජෙන් ඉල්ලා සිටින හැම දෙනාගෙම. එසේම ලක්ෂ ගණනක් වටිනා ගොඩනැගිලි මෙලෙස විනාශමුඛයට යනතුරු බලධාරීන් බලා සිටින්නේ කෙසේදයි මව්පියන් ප්‍රශ්න නගනවා. ගවීන්ගේ නවාතැන්පොළක් බවට පත්වති පාසලේ ඇති දිරාපත් වහල, දොරවල්, ගේට්ටු පිළිසකර කර නැවතත් දරුවන්ට සිප්සතර හදාරන්නට සූදානම් කර දෙන්නේයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. අපිට රජයේ දෙයක් කියලා තියෙන්නේ අපේ ගමේ පරණ ඉස්කෝලේ විතරයි. ඒක දැන් වැහිලා අවුරුදු 15කට වැඩි මං හිතන්නේ. ඇයි ගුරුවරුන් ඉස්කෝලේට එන්න විදිහක් නැහැ, පාරක් නැහැ. ඒ හැමදේම හින්දා අපිට ඉස්කෝල නැති වුණා. කියන්නේ ඉතින් ওই හැමදේම බලලා අපිට ඉස්කෝලේ ගොඩනගලා දෙන්න බැරි නම් රජයේ මොකක් හරි කමන්නේ. ගාමන්ට් එකක් හරි නැත්නම් වෙන ස්වයන්ට හැකියාවක් කරන්න මොනවා හරි දෙයක් හරි මොනවා හරි කමන්නේ දෙයක් කරලා දෙන්න කියලා තමයි කියන්නේ. ඔය රජයේ ගොඩනැගිලි කඩන් වැටිලා දොර ජනෙල් ගලවලා මිනිස්සු ගෙනිල්ලා උළුහව ජනල් මං හිතන්නේ මුකුත් නැහැ. දැන් තියෙනවා ඇත්තේ වහලෙත් පැත්තක් කඩන් වැටිලා ටිකක් උළු තියෙනවා. ඒ ටිකත් මං හිතන්නේ තව ටික දවසක් යනකොට නැති වෙයි අපිට ඇත්තටම. ඒ හැමදේම බලලා අපිට දෙයක් ගමඩ කරලා දෙන්න. ඇතර වැල්ගොල්ලේ ගමේ ඇත්තටම මේ ඉස්කෝලයක් තිබුණා. ඒ ඉස්කෝලේ මේ ඇත්තටම මමත් ඉගෙන ගත්තේ ඉස්කෝලේ 9 වසරට යනකම්. ඊට පස්සේ 9 වසරෙන් අයින් වෙලා මේ ඉතිරි අවුරුදු දෙක කියන්නේ 11 වසරට යන්න ඕනේ විභාගෙ ලියන්න ඕනේ හින්දා නාවුල් ඉස්කෝලේ ගියා. අපේ ළමයි අතර මල් ළමයි 5 දිනක් ඉන්නා. මගේ ළමයි යන්නේ මේ දුර ඉස්කෝලේක. අපේ ඉස්කෝලේ අපේ ගමට තිබුණා නම් අද මගේ ළමයිනුත් ඒ ඉස්කෝලේ යනවා. මම හිතන්නේ අපේ පුංචි ගමක් වුණත් පොඩි ළමයින්ට වුණත් මේ අපේ ඉස්කෝලේ ළඟ තියෙනවා නම් ඒක වටිනවා. ඉස්කෝලේ නැත්තත් වෙන මොකක් හරි ආයතනයක් ගාමටයක් වුණත් කමක් නැහැ. අපේ ගමට ලබා දෙනවා නම් ඒක ලොකු හයියක් අපිට. එසේත් නැත්නම් එහි පෙර පාසලක් හෝ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ලබා දෙන්නේ නම් ඒ අනාගත පරපුර වෙනුවෙන් කළ හැකි ඵලදායි සේවයක් වනු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ ගමට අපිට ඉස්කෝලයක් තිබුණා. මං හිතන්නේ ඒක 1959 වගේ ලොකු පරණ ඉස්කෝලයක්. ඉස්සර යන ඉස්කෝලේ ලොකුවටම කරගෙන ගිහිල්ලා තිබුණා. පන්ති 10 වසර දක්වා අධ්‍යාපන ලැබෙන ලොකු ඉස්කෝලයක්. නමුත් මේ පසු කාලීනව මේ මාර්ග අපහසුකම නිසා ඇත්තට මේ පාරිපරණ නිසාමයි ගුරුවරෙන් නැතුව ගියා. අන්තිමට ගුරුවරයෙක් අටට ඉස්කෝලට එන්න ඕනේ. මේකේ පයින් එනකොට 10-11 වෙනවා. ඉතින් ඊපස්සේ ළමයි නිකන් එහෙම ගෙදර යනවා. ඉතින් ඒක නිසා මේ ඉස්කෝලේ වැහිලා යන්න ඕනේ ඔන්න මාර්ග ප්‍රශ්න නිසා තමයි. ගුරුවරු ටික එන්නේ අනිත් එක දුෂ්කර කියන නිසා දැනගත්තම කිසිම පිට ගුරුවරයෙක් එන්නේ ආවත් දවසින් දෙකකින් ඒවල අනිත් පැත්තට වෙන තැනකට හැරලා යනවා. ඉතින් ඒක නිසා මේ ඉස්කෝලේ අඩුමතර මේ ළමයි ටිකට මොකද අපේ 100ක් විතර මං හිතන්නේ මේ ළමයි ඉස්කෝලේ යනවා. මේ ගමේ 100ක් විතර වගේ යනවා. ඉතින් මේ ඉස්කෝලේ නැවත ගොඩනගා දෙනවා නම් අනුමතර මේ ඉස්කෝලයක් ළමයි ගුරුවරු ගැනලා ළමයි ටිකට අධ්‍යාපනයේ නැති වුණත් කමන්නේ වෙන යම් කිසි දෙයකට හරි ඉස්කෝලේ යොදා ගන්න පුළුවන් කමක් හැකියාවක් තියෙනවා නම් ගොඩනැගිල්ලක් හොඳ තැනක් පහසුකම් තියෙන මේ පාර හැදුවා නම් ලයිට් වතුර තියෙනවා. ඉතින් එහෙම හරි ගමකට රටකට ප්‍රයෝජනක් වෙන ආයතනයක් ඇති කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා මගේ අදහස. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.